අයිබෝවන් පින්බර උදෑසනක් ප්‍රාර්ථනා කරනවා සිරස FM ශ්‍රවණය කරන ඔබ හැම දිනාටම පූජ්‍ය රාජගිරියේ අරියඥාන ස්වාමින් වහන්සේ අද දවසේත් අප කෙරෙහි අනුකම්පාවෙන් මේ ධර්ම කාරණා පිළිබඳව ඔබට පැහැදිලි අවබෝධයක් ලබා දීම සඳහා මේ මොහොතේ සූදානමින් සිටිනවා අවසරයි ස්වාමීනි අද දවසේ වැඩසටහන ආරම්භ කරමින් පළමුවෙන්ම ඔබ වහන්සේගෙන් මා විමසන්නට සූදානම් වන්නේ පසුගිය දින කිහිපය තුළදී මේ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙච්ච ඡායාරූප පෙළක් පිළිබඳවයි. යම් කෙනෙකු විසින් මේ ඡායාරූප පෙළ සමාජ මාධ්‍ය වෙත නිකුත් කර තිබුණේ ඔවුන් සූදානම් කළ දානයක් පිළිබඳවයි. ඇතෙන්ම ස්වාමින් වහන්සේ මේ ඡායාරූප දුටුවහම අපි දැක්ක දේ තමයි මේ දානය ඉතාම ප්‍රණීත ආකාරයෙන් එවැගේම බොහොම පිළිවෙලට නිවැරදිව සකස් කරලා ඒ දානය පිළිගන්වලා තිබුණා. මේ ඡායාරූප පෙළ දැකීමත් එක්ක බොහෝ දිනෙක මේ දානය සමග ගැටෙන්නට පටන් ගත්තා. මේ වගේ කාලයක විශේෂයෙන්ම අපි බොහොම බරපතල ආර්ථික අර්බුදයක ඉන්න කාලෙක මෙවැනි දානයක් ලබා දීලා ඒ ඡායාරූප සමාජ මාධ්‍ය වෙත නිකුත් කළාම බොහෝ දිනෙක ඒ සමග ගැටිලා යම් යම් අදහස් ප්‍රකාශ කරලා තිබුණා. මම ඔබ වහන්සේගෙන් ඒ පිළිබඳවයි ප්‍රථමයෙන්ම විමසන්නට සූදානම් වන්නේ මෙවැනි දානයක් ලබා දීම සහ එය අන් අයට ප්‍රදර්ශනය කිරීම කියන කාරණාව ලෝතුරා බුදුපියාණන් වහන්සේ දේශනා කළ දහම තුළ අපිට කෙසේද විස්තර කරන්නට පුළුවන් වන්නේ අවසරයි ස්වාමීනි බුදුරජාණන් වහන්සේ දේශනා කරන මාත්‍යෝ විසිතුරු විසිතුරු දේ පූජා කරන්නාට විසිතුරු විසිතුරු දේ ලැබෙනවා කියලා ප්‍රණීත ප්‍රණීත දේ පූජා කරන්නාට ප්‍රණීත ප්‍රණීත දේ ලැබෙනවා කියලා ලස්සන ලස්සන දේ පූජා කරන්නාට ලස්සන ලස්සන දේ ලැබෙනවා කියලා ඒක දානේ ආනිසංසයක් දැන් බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටි කොසල් රජතුමා අසිදිසි දානයක් පූජා කරනවා. ඒතර මේ අසිදිසි දානේ පූජා කරන්නේ කොසල් රජතුමාගේ බිසව මල්ලිකා දේවිය. ඒතර මල්ලිකා දේවිය අසිදිසි දානෙට රහතන් වහන්සේලා 500ක් ප්‍රමුඛ ලෞතුරා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න ඕනේ. ඇතුන් 500ක් ඉන්න ඕනේ. රාජ්‍ය කන්‍යාවන් 500ක් අර ශේසත් මුතුකුඩේ ඔසවාගෙන ඉන්න ඕනේ. එතකොට ඒ වගේ කෝටි ගාණක් ධනය වැය කරලා පූජා කළා වූ දානය. එතකොට දැන් බුදුරජාණන් වහන්සේට ප්‍රමුඛ මහා සංඝරත්නයට මේ මල්ලිකා බිසව කොසල් රජතුමා සමග මේ අසිදිසි දානය පූජා කරද්දී අසිදිසි දානය කියන්නේ මහත්ව සම්මා සම්බුද්ධ ශාසනයකට එක නයි දෙන්නේ. දෙන්නේ දෙන්නේ නැහැ. ඒක ප්‍රාර්ථනා කරගෙන යා පාරමී පුරාගෙන එන්නේ. ඒ ආපු කෙනා තමයි මල්ලිකා බිසව. අද මේ ලෝකේ ඉන්න ලොකුම සල්ලිකාර මහත්තයා තීරණය කළොත් මම අසිදිසි දානයක් දෙනවා කියලා කවදාකවත් ඒක යාට දෙන්න බෑ. ඊට අදාළ සාධක නැහැ. ඒතකොට මේ අසිදිසි දානය පූජා කළාට පස්සේ කොසල් රම්තුමාගේ ඇමති මණ්ඩලයේ ඇමතිවරු දෙන්නේ අදහස් දෙකක් ප්‍රකාශ කරනවා. එක ඇමතිවරයෙක් කියනවා කොසල් රජතුමා මේ කලේ මහා ධන විනාශයක්. කොසල් රාජ්‍යයේ මෙච්චර දුප්තාවි ඉන්නවා, මෙච්චර කන්න නැති මිනිස්සු ඉන්න පුළුවන්, මේ අයට පහසුකම් සලසන්නේ නැතුව මේ කළා වූ වියදම මහා නිෂ්ඵල කාර්යයක් කියලා. තව ඇමති කෙනෙක් මේක වර්ණනා කරනවා කොසල් රජතුමා මේ පූජා කළා වූ සුන්දර දානය සම්මා සම්බුද්ධ ශාසනයට ශක්තියක්, සම්මා දිට්ඨියට ශක්තියක්, කර්මය කර්මඵල විශ්වාසය ඇති කර ගන්නා වූ ලෝකයාට ශක්තියක්, මේක දානයේ පිළිපඳ ලෝකයාට දෙන්නා වූ පූර්වා දර්ශයක් කියලා එයා ඒක වර්ණනා කරනවා. මේක බුදුරජාණන් වහන්සේට කියනවා කොසල් රජතුමා. බුදුරජාණන් වහන්සේට කියනවා භාග්‍යවතුන් වහන්සේ බලන්නකෝ මම මේ අසිදිසි දානේ පූජා කළාට පස්සේ මගේ විසව මේ වගේ මගේ ඇමතිවරු දෙනෙක්ම මේ ආකාරයෙන් දෙයාකාරයක අදහස් ප්‍රකාශ කිරීම කළා කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහත්වෝ මේ අසත්පුරුෂ පුද්ගලයා තමා දන් දෙන්නෙත් නැහැ, අනුන් දෙන දානේ වර්ණනා කරන්නේ නැහැ කියලා. තමන් දන් දෙන්නෙත් නැහැ, අනුන් දෙන දානේ වර්ණනා කරන්නේත් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ අර දානය මේ විවේචනය කරපු ඒ මහත්මයා පිළිබඳ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ එතන ඒක අසත්පුරුෂ ධර්මයක් කියලා. දැන් කෙනෙක් බුද්ධ පූජාවක් දැකලා ප්‍රණීතව විසිතුරුව ලස්සනට පූජා කළා වූ බුද්ධ පූජාවක් දැකලා මහත්ව බයි නැහැ ඉන්නවා. මොකද බුදුරජාණන් වහන්සේ නියසිලට පස් ටිකක් අරන් කියනවා මහණෙනි විපමනයි සද්ධාව සකස් කරගෙන ඉන්නේ කියලා. අනිත් මහ පොළවේ පස් ප්‍රමාණයට අසද්ධාව තුලයි ජීවත් වෙන්නේ. මහණෙනි මේ නියසිලට ගන්න පස් ප්‍රමාණයයි නැවත සුගතිගාමි වෙන්නේ. මහ පොළවේ පස් ප්‍රමාණයට සත්වයා මැරිලා දුගතියටයි යන්නේ. එතකොට මේ බුදුරජාන් වහන්සේ පෙන්වන නියසිලේ පස් ප්‍රමාණය කියන්නේ මොකක්ද? මේකට තමයි සද්ධාව කියලා කියන්නේ. මොකද මේ කෝටි ප්‍රකෝටි ගානක් ජනතාව ජීවත් වෙන මේ සමාජයේ සද්ධාව සකස් කරන් තියෙන මේ නියසිලේ තියෙන පස් ප්‍රමාණයට. එතකොට මොකද්ද සද්ධාව කියලා කියන්නේ? පන්සල් යනවා, බුද්ධ පූජාව තියෙනවා,
එහෙම නැත්නම් සීල් සමාදන් වෙනවා පින්කම් කරනවා කියලා සද්ධාව තුනා කියලා බුදුරජාණන් වහන්සේ අපිට කියන්නේ නැහැ. සද්ධාව කියලා බුදුරජාණන් වහන්සේ පෙරවන් කරේ සද්ධාව කියලා අපිට කියන්නේ යමේ චතුරාර්ය සත්‍ය තුල ජීවිතේ විසිරෝල දකීද? චතුරාර්ය සත්‍යයන්ට අදාළව ජීවත් වේද? ඔහු තමයි සද්ධාව ඇති කරගත්ත කෙනා. එතකොට චතුරාර්ය සත්‍ය කියන්නේ මොකද්ද? එක දුක් සත්‍ය. එයා දුක තමා තුලින් දකිනවා. මොකද්ද දුක? ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, ප්‍රියන්ගෙන් වේම වෙන අප්‍රියන්නායක් වීම පංච උපාදානස් කන්ද දුක. දෙවෙනි ආරි සත්‍ය දිබුදුරයන් වහන්සේ කියනවා ඔබ තුල දුක තියෙනවා නම් ඒ කියන්නේ මහත්ව දැන් අපි තුල ජාති, ජරා, ව්‍යාධි, මරණ දුක තියෙනවද නැද්ද? එහෙනම් අපි තුල දුක තියෙනවා නම් දෙවෙනි ආරි සත්‍ය වෙන දුකට හේතුව තෘෂ්ණාව අපි තුල තියෙනවද නැද්ද? අනිවාර්යම තියෙනවා. උකුමක් කෙරේ තෘෂ්ණාවද රූප වේදනා සංඥා සංකාර විඥානයන් කෙරේ තෘෂ්ණා. එහෙනම් දුකත් අපි තුල තියෙනවා, දුකට හේතුව තෘෂ්ණාවත් අපි තුල තියෙනවා. දුක නැති කරන්න නම් මොකද්ද අපි නැති කරන්න ඕනේ? තෘෂ්ණාව නැති කරන්න. තෘෂ්ණාව නැති කිරීමේ මාර්ගය මොකද්ද? ඔය කාරණා හතර තමයි චතුරාර්ය සත්‍ය. ඒතකොට යමෙක් මේ කාරණා හතර තුල තමන්ගේ ජීවිතය විසිරුවා දකීද ඊට අදාළව ජීවත් වෙයිද? ඔහු තමයි තෙරුවන් කෙරේ සද්ධා වෙති කරගත්ත කෙනා. දුක දැකලා, දුකට හේතුව තෘෂ්ණාව දැකලා, දුක නැති කිරීම තමා තුලින්මයි කියලා දැකලා, දුක නැති කිරීමේ මාර්ගය ආරෂ්ඨාංගික මාර්ගය තුල ගමන් කරන්නා තමයි මේ බුදුරජාණන් වහන්සේ නියසිලට ආරම් පෙන්නන පස්තික තුල ඉන්න තෙරුවන් කෙරේ සද්ධාව සකස් කරගත්ත කෙනා. එහෙමනම් මහත්වෝ බුද්ධ පූජාවක් සුන්දර විසිතුරු ලස්සන බුද්ධ පූජාවක් කළා කියලා පසසන පිළිසද වැඩි වෙන්න ඕනේ, විවේචනය කරන පිළිසද වැඩි වෙන්න ඕනේ. විවේචනය කරන පිළිසයි මොකද මහත්තයෝ මෙපමණයි සද්ධාවරන් මහ පොළවේ පස් ප්‍රමාණයට අසද්ධාව තුන. එහෙනම් මහත්තයෝ විවේචනය කරන පිළිස බුදුරජාණන් වහන්සේගේ කාලෙත් වැඩි, මධ්‍යස්ත කාලෙත් වැඩි වුණා, අදත් වැඩි, හෙට මීටත් වඩා වැඩි වෙනවා. එතකොට දැන් කෙනෙක් චතුරාර්ය සත්‍ය තුල ජීවිතේ විසිරෝල දැක්කට පස්සේ මහත්තයෝ එක තෙරුවන් කෙරෙයු සද්ධාව. එක තෙරුවන් කෙරෙහි වූ සද්ධාව. එයා චතුරාර්ය සත්‍ය තුල විසිරෝල දකිද්දී එයා දකිනවා බුදුරජාණන් වහන්සේ නමක් බෝධිසත්වයින් හැටියට සාරා සංක කල්ප ලක්ෂ ගානක් මහ සාගරයේ ජලයට වඩා රුධිරය දන් දීලා තියෙනවා. මහ පොළවේ පස්වලට වඩා ශරීර මාංශ දන් දීලා තියෙනවා. විසවක් බිරිඳක් රටක් රාජ්‍යයක් කුමක්ද තිබුණේ සියල්ල දන් දීලා කුමකටද මහත්වෝ මේ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ උදෙසා. එනම් මහත්වෝ තෙරුවන් කෙරෙහි සද්ධාව කියන අර්ථය තුල අපිට මේ උතුම් චතුරාර්ය සත්‍ය මතු කරලා දෙන්න තේරෙනවද? ලෞතුරා බුදුරජාණන් වහන්සේ කෙනෙක් බෝධිසත්වයින් හැටියට පිරුවා වූවේ අප්‍රමාණ කැපවීමට මහත්වෝ අපි කොහොම බුද්ධ පූජාව තිබ්බත් ඒකේ ප්‍රමාණාත්මක බවක් වැඩි කියලා අපිට කියන්න බැහැ. පුළුවන් කෙනාට කොයිසාල් සුන්දර බුද්ධ පූජාවන් තිබ්බත් ඒක අපිට එපා කියන්නත් බෑ. ඒක කවදාක්වත් ඒකේ වටිනාකම දුර්වල කරන්නත් අපිට බැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ ආමිස පූජාවට වඩා ප්‍රතිපත්ති පූජාව ශ්‍රේෂ්ඨයි කියලා අපිට දේශනා කරනවා. නමුත් මහත්තයෝ හැම කෙනාටම ආමිසයට වඩා ප්‍රතිපත්තිය ශ්‍රේෂ්ඨයි කියන අර්ථයට තාම එන්න පුළුවන් කමක් නැහැ. එයා ඒකෙන්ට එන්න නම් එයා ධර්ම මාර්ගය තුල මේ ලෞකික පූජාවන් සිද්ධ කරලා බුදුරජාණන් වහන්සේට පූජාවන් සිද්ධ කරලා පංචශීලයේ තුල ශක්තිමත් වෙලා තව තව කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබලා සම්මා සමාධිමත් හිතක් ඇති කරගත්ත දාට තමයි එයාට ආමිසයට වඩා ප්‍රතිපත්ති පූජාවේ තියෙන වටිනාකම තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා අපි ලෝකයේ දෙස බුදුරජාණන් වහන්සේ අපිට දකින්න පුහුණු කරන්නේ සම්මා දිට්ඨියට අදාළව. ඒතොර මුල්ම සම්මා දිට්ඨිය අර්ථය තමයි තෙරුවන් කෙරෙහි වූ සද්ධාව. ඒතර බුදුරජාණන් වහන්සේට වඩා ශ්‍රේෂ්ඨ උත්තමේ බුදුරජාණන් වහන්සේට වඩා ශ්‍රේෂ්ඨ සාස්තුන් වහන්සේ කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ ධර්මයට වඩා ශ්‍රේෂ්ඨ මාර්ගයක් අපිට නැහැ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයාට වඩා ශ්‍රේෂ්ඨ ශ්‍රාවකයන් වහන්සේ කෙනෙක් අපිට නැහැ. එනිසා මාත්‍යෝ ඒ උතුම් තෙරුවන් සද්ධාව තුල ඉඳලා සම්මා දිට්ඨිය ඊළඟට වැඩෙන්නේ මොකද්ද අපි තුල? කර්මය, කර්මඵල විශ්වාසය. කර්මය, කර්මඵල විශ්වාසය. ඉතින් මාත්‍යෝ ඒ කර්මය, කර්මඵල විශ්වාසය තුල හෙට මට බඩගින්න ඉන්න සිද්ධ වුණොත් ඒකට මාත්‍යෝ රජයේ පලි නැහැ. මේ රටේ ආහාර ඇමති, කුෂිකර්ම ඇමති පලි නැහැ. තමේ ඉන්න දායකයෝ ටික පලි නැහැ. මට බඩගින්න ඉන්න සුද්ධනානම් මං සංසාරේ සංගයාව බඩගින්නේ තියලා තියෙනවා.
සාරා සංක කල්ප ලක්ෂ ගානක් දාන පාරමිතා උපිරූ බුදුරජාණන් වහන්සේට අර තුන් මාසයක් එක බමුණෙක් වස්සාරාධනා කළා දන් පූජා කළේ නෑ හොඳ වෙලාවට අර අස බෙලෙන්ද වගේක් ඒ ගමේ පදිංචි වෙලා හිටිය අස්වැයන්ට කන්න දීලා ඒගොල්ල පෝෂණය කරමින් මාතු ඒ අයගෙන් ලැබුණා වූ සුළු ආහාරය තමයි කැඳ හදලා බුදුරජාණන් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝයා එතනදී බුදුරයන් වහන්සේ වස් ආරාධනා කරපු බමුණාට චෝදනා කරන්න ගියේ නැහැ වස් හමාර කරලා වස් පවාරණය කරලා ආනන්ද ස්වාමීන් වහන්සේට බුදුරයන් වහන්සේ කියනවා ආනන්ද තුන් මාසයක් අපිට වස් ආරාධනා කරපු පුද්ගලයා අපි ගැන සොයලා බැලුවේ නැහැ අපිට දාන වේලක් දුන්නේ නමුත් අපි යුතුයකමක් තියෙනවා මේ ගමෙන් පිට වෙන්න ඉස්සෙල්ලා අපි ආව කැඳවලා අපි පිට වෙන බව දැනුම් දෙන්න ඕනේ කියලා. ගිලා ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා ඒ බමුණාගේ දෙට්ට ගිහිල්ලා දැනුම් දෙන්න කියලා. එතකොට තමයි මේ බමුණා අර මාරා වේශයෙන් මිදිලා තේන්නද එයාට සිහිපත් උනේ අනේ මම වස් ආරාධනා කළා ස්වාමීන් වහන්සේලාට සැලකුවේ නැහැ කියලා සිහිපත්. ඊට පහුවදා චීවර පූජා කරලා දානි පූජා කරලා ඒ අවසාන පින්කම කරලා තමයි බුදුරජාණන් වහන්සේ ගමෙන් සමු අරගෙන යන්නේ. නමුත් ඒ සමුගෙන යද්දීත් බුදුරජාණන් වහන්සේ තුන් මාසයක් ඒ ආහාර හිඟවීම පිළිබඳ අර අහිංසක බමුණාට දොස් කිව්වේ ඒ අහිංසක බමුණාට මාරාවේ එතන මාරාවේශ කියන්නේ ආගේ අකුසලයේ තුලයාගේ හිත ශක්තිමත් වුණා. ඒ නිසා මෙයාට ඒ අකුසල් විතරක නිසාම දානීය පූජා නැහැ. එතකොට මාරයා තුලේ අකුසල් සංස්කාර ශක්තිමත් වුණේ කුමක් නිසාද? බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට අතීතයේ සිදු වුණා වූ යම් අකුසලයක් විපාකෙට ආව. ඒ නිසා මහත්වෝ මේ මොහොතේ යම් පින්වත් ස්වාමින් වහන්සේ කෙනෙකුට දානීය දුර්වල වෙලා තියෙනවා නම් යම් පින්වත් ගිහි පින්වැතෙකුට ආහාරයේ දුර්වලභාවයක් තියෙනවා නම් ඒවා අපි කරගත්තා වූ මාකුසල් සංස්කාර. ඒක තමයි ධර්මය. මේක පිළිගන්නේ මේ නියසිරේ තියෙන පස් ප්‍රමාණයට. ඒක හොඳින් තේරුම් ගන්න ඕනේ. මොකද සම්මාදිට්ඨිය තියෙන මෙච්චරටයි ඈ. ඒතොර මම මේ කියන දේ මන් දන්නවා ගොඩාක් අය ප්‍රතික්ෂේප කරනවා. නමුත් ප්‍රතික්ෂේප කළොත් ඒගොල්ලන්ට කවදාක්වත් මේ තියෙන தත්ත්වෙ මිදෙන්න බැහැ. ඒගොල්ල මේක තේරුම් ගත්තොත් තමයි ඒගොල්ලන්ට පුළුවන්කම තියෙන්නේ මහත්යෝ අනාගතයේදී මෙවැනි විපතකට පත් වෙන්නේ නැතුව වැටෙන බිඳෙන සමාජයක් තුල ප්‍රපාතයට යන සමාජයක් තුල බංකොලොත් වෙන සමාජයක් තුල හෝ කාලා බීලා ජීවත් වෙන්න පුළුවන් තත්ත්වයට පත් වෙන සංස්කාර රැස් කර ගන්න. ඒතර බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරනවා තිරිසන් සතෙකුට දෙන්නා වූ දානේ ආනිසංස 100ක් තියෙනවා. ඔබ ඔය පාරේ ඉන්න පරවියෙකුට බල්ලෙකුට පූසෙකුට හරකෙකුට ආහාර වේලක් දුන්නොත් ආනිසංස 100ක් තියෙනවා. කොහොමද ඒ ආනිසංස 100ක් තියෙන්නේ? ඔබ මරණාසන්න මොහොතේ ඒ සතෙකුට දුන්නා වූ දානයක් සිහිපත් වෙලා අපි කියමු ඔබ මනුස්ස ජීවිතයක් ලබනවා. එතකොට ඒ මනුස්ස ජීවිතයක් ලබද්දී අන්ධව ජීවත්ව ඉපදෙන අය දන්නවද? ජාති අන්ධය දන්නවනේ. ඇස් දෙකමනේ පේන්නේ නැතුව ඉප. නමුත් අර දානේ නිසා ඔබට ඇස් දෙකම පේන ජීවිතයක් ලැබෙනවා. ආනිසංස කීයක්ද? 1.2. මොකද සමහරු එක ඇසක් අන්ධව ඉපදෙනවා. තව සමහරු ඉන්නවා කන් දෙකම ඇහෙන්නේ නැතුව ඉපදෙනවා. නමුත් ඔබ අර දානේ සිහිපත් වෙලා මිනිස්සෙක් වුණා කන් දෙකම ඇසෙන ස්වභාවයේ මිනිස්සෙක් බවට. එතකොට දැන් ආනිසංස කීයද? 4. එතකොට තව කෙනෙක් ඉන්නවා එයා ඉපදෙනකොට එක ඇඟිල්ලක් නැතුව ඉපදෙනවා. නමුත් මෙයාට ඇඟිලි පහම ඇතුව ඉපදෙනවා. ආනිසංස කීයද? 5. ඒ වගේ මහත්යෝ ඔය විදිහට ශරීරයේ අවයව සමග හරි බැලුවොත් මේ අවයවයන්ගේ අඩුවස් සමග ඉපදෙන ජනතාවත් එක්ක බැලුවහම ඒවැ පරිපූර්ණභාවයේ ඇතුව ඉපදෙන කෙනාත් එක්ක බැලුවහම ඒ සිරිසංසතාට දෙන දානෙත් ආනිසංස 100ක් තියෙනවා. එතකොට දුස්සීල පුතග්ජනයාට එයා දුස්සීලයි. ඒ වගේම පුතග්ජනයි තාම තෙරුවන් සරණ පිහිටලා නැහැ. දුස්සීල පුතග්ජන කෙනාට දෙන්නා වූ දානේ ආනිසංස 1000ක් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. තේන්නද? දැන් අපි කියමුකෝ පාරේ ඉන්නවා යාචක මහත්මෙක්. තේන්නද? එයා හොඳට බීලා ඉන්නේ. එයා දන්න ධර්මිකුත් නැහැ. ඒ කියන්නේ මිත්‍යා දෘෂ්ටිකයි. දුස්සීලයි පුතග්ජනයි. එයාට බත් මාසලයක් කවුරු හරි දුන්නොත් ආනිසංස 1000ක් තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා තව කෙනෙක් ඉන්නවා. එයා සිල්වත්. නමුත් මිත්‍යා දෘෂ්ටිකයි. තාම ස්තෙරුන් සරණ පිහිටලා නැහැ. නමුත් සිල්වත්. එයාට දෙන දානේ ආනිසංස 10000ක් තියෙනවා. ඒතකොට තව කෙනෙක් ඉන්නවා. එයා සිල්වත්. ඒ වගේම එයා තෙරුවන් කෙරෙහි සද්ධාව තියෙන කෙනෙක්. එයාට දෙන්නා වූ දානේ ආනිසංස 100ක් තියෙනවා. දැන් මිනිස්යාගේ ශරීරයේ තියෙනා වූ අඩුලුහුඬුකම්
මනුෂ්‍යයාගේ සමාජ තත්ත්වයේ තියෙන විවිධතාවයන් බලද්දි මහත්වෝ මේ ආනිසංශයන් අපිට හොඳට දකින්න පුළුවන් ඈ කෙනෙකුට ගෙයක් තියෙනවා තව කෙනෙකුට ගෙයක් නැහැ කෙනෙකුට පොල්ලතු ගෙයක් තියෙනවා තව කෙනෙකුට තකරං ගෙයක් තියෙනවා තව කෙනෙකුට එක කාමරයක ගෙයක් තියෙනවා මේ සියල්ලම එකිනෙකට වැඩි වෙන්නා වූ ආනිසංශ කෙනෙක් පරිප්පුයි බතුයි කනවා තව කෙනෙක් පරිප්පුයි පොල් සම්බෝලයි බතුයි කනවා තව කෙනෙක් පරිප්පුයි එළෝලෝකේ බතුයි කනවා මේ හැම දෙයක්ම මහත්වෝ ආනිසංශ එකිනෙක තමයි එකතු වෙන්නේ ඒ වගේ සිල්වත් කෙනාට දෙන්නා වූ දාණය තෙරුවන් කෙරෙහි සද්ධා වෙත් කරගත් ආ වූ දෙන්නා දාණේ ආනිසංස ලක්ෂ්‍ය ඒ වගේ බුදුරයන් වහන්සේ කියනවා මහත්වෝ එහෙමනම් යමෙක් උතුම් සෝවාන් ඵලය සාක්ෂාත් කරගත්තද එයාට දෙන්නා වූ දාණේ ආනිසංස මෙපමණයි කියලා අපිට කියන්න බෑ යමෙක් සකෘදාගාමි ඵලය පත් වුණාද එයාට දෙන්නා වූ ආනිසංස වල වටිනාකම මෙපමණයි කියලා කියන්න යමෙක් අනාගාමි කෙනෙක් බවට පත් වුණාද රහතන් වහන්සේ කෙනෙක් බවට පත් වුණාද උන්වහන්සේලාට දෙන්නා වූ දාණේ ආනිසංස මෙපමණයි කියලා කියන්න එනම් මේ සියලු දෙනා අරමුණු කරගෙන යමෙක් බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයේ දෙන්නා වූ දානයක් වේද එහි ප්‍රමාණය මෙපමණයි කියලා ආනිසංසයන්ගේ ප්‍රමාණය මෙපමණයි කියලා කියන්න ඒ විශ්වාසය අපිට තියෙන්න ඕන බං ඒක තමයි සම්මා දිට්ඨිය නමුත් මේ විශ්වාසය පිළිගන්නේ මේ නියසිලේ තින පස් ප්‍රමාණයට ඒ නිසා මහත්වෝ මේ වෙලාවේ ඔබ කියන්නේ මං දුගී කෙනෙක් මම දුගී ගිහි කෙනෙක් නමුත් මට ජීවත් වෙන්න විදියකුත් නැහැ මං දවසට එක වේලයි කන්නේ ඒ කන්නේ පොල් සම්බෝලෙකුයි බතුයේ පොල් සම්බෝලෙත් කන්නේ ගෙදර පොල් ගහ තින නිසා ඒ නිසා මම එක වේලයි කන්නේ පොල් සම්බෝලයි බතුයි මම කන්නේ නමුත් මට ඇත්ත වශයෙන්ම මේකෙන් බුද්ධ පූජාවක් දෙන්න විදියක් නැහැ ඒ නිසා මම සාදු සාදු කියලා පින් අනුමෝදන් කරන්න ඕනේ දෙන්න පුළුවන් කෙනෙක් තියෙන කෙනෙක් විසිතුරු ආකාරයෙන් ප්‍රණීත ආකාරයෙන් ලස්සන ආකාරයෙන් සුන්දර ආකාරයෙන් සුවිශේෂු බුද්ධ පූජාවන් තව තව පූජා කෙරෙත්වා ඒවා දෙස බලලා මම අනුමෝදන් වෙමි කියලා අනුමෝදන් වුණා නම් මහත්වෝ අර බුද්ධ පූජාව හා සමාන පිනක් එයාට ඒහා සමාන පිනක් ඒත් මහත්වෝ අපි කිව්වොත් ස්වාමින් වහන්සේලාටත් ආහාර හිඟයි ගිහි අයටත් ආහාර හිඟයි ඒ නිසා දැන් එතකොට දැන් මං කිව්වේ ඇයි මේ ආහාර හිඟ උනේ කියලා දැන් මේ සමාජයට තියෙන වර්ණේ සැපේ බලේ දුර්වලභාවය වර්ණේ සැපේ බලේ දුර්වලභාවය ඇයි වර්ණේ සැපේ බලේ දුර්වල මං ඒකට මුලින්ම හේතුව කිව්වේ මහා සංඝරත්නයේ සුපටිපන්න ගුණයේ දුර්වල වීම උජුපටිපන්න ගුණයේ දුර්වල වීම ඥායපටිපන්න ගුණයේ දුර්වල වීම සාමිච්චපටිපන්න ගුණයේ මේ හතර දුර්වලභාවය නිසා ජනතාව පූජා කළා වූ දානයන් දානේ පෙරලා එන ආනිසංස භක්ෂයේ දුර්වල මොකද සංඝයාගේ සුපටිපන්න ගුණය හොඳට අර්ථ දක්වන්න ඕනේ කොහොමද අර්ථ දක්වන්නේ සංඝයා සුපටිපන්නයි කියන්නේ සංඝයා කාමයන්ගේ නිසරුභාවය දැකලා සංඝයා සංසාර බය දැකලා සංඝයා ගිහි ජීවිතේ පලිබෝධ බව දැකලා සංඝයා සංසාර බිය සංසාර ගැඹුර සංසාර දුර දැකලා ගිහි ජීවිතයේ අතහැරලා උතුම් පැවිදි උපසම්පදාවට අන සංඝයාගේ සුපටිපන්න ගුණය සංඝයාගේ උජුපටිපන්න ගුණය කියන්නේ සංඝයා දුක තුනී කරන ඍජු මාර්ගය වන ආරෂ්ඨාංගික මාර්ගය තුල ගමන් කරනවා වෙන මාර්ගයක වල ගමන් කරන්නේ සල්ලි හම්බ කරන මාර්ගවල වෙන වෙන දේශපාලන මාර්ගවල වෙන වෙන සමාජ සේවා මාර්ගවල කුෂිකර්ම මාර්ගවල ගමන් කරන්නේ ඍජු මාර්ගය වන ආරෂ්ඨාංගික මාර්ගය තුල ගමන් කරනවා ඊළඟට සංඝයාගේ ඥායපටිපන්න ගුණය කියන්නේ සංඝයාගේ එකම ඉලක්කය සංඝයාගේ එකම බලාපොරොත්තුව ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තිමත් කරලා සම්මා සමාධිමත් හිතක් ඇති කරගෙන ලෞකික ඥාන ලෝකෝත්තර ඥාන ජීවිතයට එකතු කරගන්න මොනවාද ලෞකික ඥාන චුතූපපාත ඥාන පූර්වේ නිවාසානුස්සති ඥාන දිව්‍යසෝත දිව්‍යචක්කෝ විදර්ශනානාන සෝවාන් සකෘදාගාමි අනාගාමි ඥානයන් එතකොට මෙන්න මේ සංඝයාගේ සුපටිපන්න උජුපටිපන්න ඥායිපටිපන්න ගුණයන්ගේ දුර්වලභාවය නිසා ජනතාව අපිට දෙන්නා වූ දානයන්ගේ ඒ නා වූ පෙරලා ආනිසංස පක්ෂිය දුර්වල වෙලා ගියා. දෙවැනි කාරණය අනිවාර්යෙන්ම ජනතාව දන් දෙන කෙනා දන් දුන්නා දන් නොදෙන කෙනා මහත්වෝ ක්‍රමානුකූලව දානය කියන අර්ථය ජීවිතයෙන් ඈත් කරගත්තා. මොකද සංඝයාගේ සුපටිපන්න ගුණේ දුර්වලතාවයන් දැකලා සංඝයාගේ උජුපටිපන්න ගුණේ දුර්වලතාවයන් දැකලා සංඝයාගේ ඥායපටිපන්න ගුණේ සාමීචිපටිපන්න ගුණේ දුර්වලතාවයන් දැකලා ඒගොල්ලෝ ක්‍රමානුකූලව දාණයෙන් බැහැරට ගියා. ඒ වගේම ඔය අන්තර්ජාලය වගේ පළවෙන්නා වූ එක එක මිත්‍යා දෘෂ්ටීන් ප්‍රවෘත්ති දැකලා ඒවා නිසාම ජනතාව දාණයෙන් සංස්කාරයෙන්ගෙන් ඈතට ගියා. ඒ වගේම සමාජයේ තියෙනා වූ කාර්ය බහුල භාවය නිසා බුදේට දවල්ට ගිහිලා පූජා කරගන්න තියෙනා වූ අභිවේගී භාවයන් නිසා
ජනතාව මාත්‍යෝ දන් දුන්නේ තෙරුවන් කෙරේ සද්ධාව දුර්වල කරගෙන තෙරුවන් කෙරේ ගරුත්වය දුර්වල කරගෙන කර්මයේ කර්මඵල විශ්වාසයේ දුර්වල කරගෙන ප්‍රණීතභාවයෙන් නෙමේ සියතින් සකසගෙන නෙමේ දැන් හෙට දානේ තියෙනවා නම් හෙට සතියේ දවසක් දානේ පූජා කරගන්න වෙන්නේ ඔන්න මුදල් ටික ගිහිලා පන්සලට අරින්න එහෙම නැත්නම් කාට හරි සල්ලි දීලා මේක පූජා කරන්න කියලා කියනවා ඉතින් මෙවැනි හේතුන් නිසා කාර්ය බහුල වෙන්න වෙන්න සමාජය මේ තාක්ෂණික අතින් දියුණු වෙන්න මහත්වර කර්මය කර්මඵල විශ්වාසය සද්ධාව ගරුත්වය තුල සිදුවෙන්නා වූ කාරණා දුර්වල වෙලා ඒ නිසාම මහත්වෝ සමාජයට බලවත් වර්ණේ සැපේ දුර්වලභාවය සකස් වෙලා තියෙනවා එතකොට මේ වර්ණේ බලයේ දුර්වලභාවය සකස් වෙද්දී අද සමාජයට කවුරු හරි ඇව්වොත් අත්‍යවශ්‍යම දේ මොකද්ද කියලා මම කියන්නේ මහත්වෝ දානේ ආනිසංස ඒ නිසා ලෞතුරා බුදුරජාණන් වහන්සේට මහත්වෝ ඔබට පුළුවන් නම් ප්‍රණීත ප්‍රණීත දේ පූජා කරන්න විසිතුරු විසිතුරු දේ පූජා කරන්න ලස්සන ලස්සන දේ පූජා කරන්න ඒකේ සීමාවක් ඔබ දකින්න ඕනේ නැහැ ඔබ සීමාවක් දකින්න ඕනේ නැහැ නමුත් ඔබ බුද්ධිමත් වෙන්න ඕනේ ඔබ බුද්ධිමත් වෙන්න ඕනේ ඔබ කරන පින්කම නිසා අනුන් ගැටෙනවා නම් ඒ පින්කම අනුන්ට පෙන්වන්න යන්න ඕනේ නැහැ ඒක හොඳට තේරුම් ගන්න ඈ මොකද මේ වෙලාවේ සමාජය අවුල් වියවුල් ගොඩක වෙලිලයි ජීවත් වෙන්නේ පංච නීවරණ ගොන්නේ කිමිදිලයි ජීවත් වෙන්නේ ඒ නිසා මේ වෙලාවේ මහත්වෝ ප්‍රණීත දානයන් පූජා නොකර ඉන්න එපා ඔබට පුළුවන් ඉහෙලෙන්න ප්‍රණීත දානයන් පූජා කරන්න නමුත් ඒ දේ ඔබේ සත්පුරුෂ සම්මාදිට්ඨිය විශ්වාස කරන කර්මයේ කර්මඵල විශ්වාස කරන දානේ ආනිසංස පක්ෂයේ විශ්වාස කරන පිරිසට පමණක් ඒක පෙන්වුවොත් තේරෙනවද අර බහුතරයක් කරගන්නා වූ බලවත් අකුසල් වලින් ඒ අයෝ මිදෙව්වා වෙනවා නමුත් බුදුරජාණන් වහන්සේ කොතනකවත් අපිට අනුන් අකුසල් කරගන්නවා කියලා අපේ කුසලයේ නවත්තන්න කියලා නැහැ ඒක මම පැහැදිලිව කියනවා ඈ බුදුරජාණන් වහන්සේ කියලා තියෙන අපිට සම්මාදිට්ඨිය අර්ථයන් කියලා දෙන්න කියලා තේරෙනවද ඒතුන් අනිත් ලෝකයා මේ නියසිලෙන් පස්සිකෙන් බැහැරව ඉන්න අය ඒක පිළිගන්නේ නැහැ කියලා මහත්වෝ අපි කරන දේ හංගල කරන්න ඕනේ නැහැ අපි නොකර ඉන්නත් ඕනේ නැහැ එහෙම කරන්න අවශ්‍ය නැහැ එහෙමනම් මහත්වෝ දාහනේ අතුරු දහන් වෙලා ආවි දාහනේ අතුරු දහන් වෙලා ගියොත් දාහනේ අර්ථයන් තව තව දුර්වල වෙලා ගියොත් දන් නොදී ගියොත් මුළු රටටම බඩගින්න ඉන්නවා ඒ නිසා මේ වෙලාවේ මහත්වෝ සමාජයට අත්‍යවශ්‍ය එක කර්මයේ කර්මඵල විශ්වාස ඒක තියෙන සම්මා දිට්ඨියට දෙක සම්මා සංකප්පයන්ට අදාළ නික්කම්ම සංකප්පය ලෝභ දේශ මොහයන්ගෙන් තොරව පින්කම් කරනවා ලෝභ දේශ මොහයන්ගෙන් තොරව පින්කම් කර ඊළඟට මාර්ගයේ තියෙන සීලය පංච සීලය ආරක්ෂා කරගෙන කරන පින්කම කරනවා අන්න සම්මා වායාමයන්ට කියනවා අපි තෙරුවන් කෙරෙහි සද්ධාවෙන් කර්මයේ කර්මඵල විශ්වාසයෙන් ලෝභ දේශ මොහයන් අතහැරලා කේන්ති නොගෙන ඔබට ධනිය තියෙනවා නම් ඒ ධනිය ලැබුණේ ඔබට සංසාරේ දන් දීලා වෙන දෙයක් නිසානේ මේ කෙනෙක් දුප්පත් භාවයට පත් උනේ කෙනෙක් පෝසත් භාවයට පත් උනේ මහත්වෝ හේතුඵල ධර්මයක් ඒක තමයි බුදුදහම කියන්නේ ඒක තමයි කර්මය කර්මඵල විශ්වාසයේ කර්මකල්ප කර්මයේ කර්මඵල විශ්වාසය තුළ ලෝකේ දකින්නගෙන සාදුකින් පෙළෙන අය දැන් ඉතින් නැගිටලා අන්තිම සතන්ට සූදානම් වෙන්නේ කියන සතන් පාත කියන්නේ ඒ සතන් පාතේ අමූලික බොරුවක් මිත්‍යාවක් කියන එක පැහැදිලියි. එතකොට සාදුකින් පෙළෙන අය දැන් ඉතින් නැගිටලා කරන්න තියෙන මොකද්ද? කර්මය කර්මඵල විශ්වාසයෙන් දන් දෙන්න. සාදුකින් පෙළෙන අය දැන් ඉතින් නැගිටලා කර්මය කර්මඵල විශ්වාසයෙන් දන් දෙන්න එතනයි ඔබට වර්ණය සැපය බලය යලි ලැබීමේ මාර්ගය බවට පත් වෙන්නේ. මොකද අපේ රටේ පසුගිය අවුරුදු 50ෙම පත් තුන කිසිම පාලකේ දානෙන් සමාජයට පූර්වාදර්ශ දුන්නේ නැහැ. තෙරුවන් කෙරෙහි සද්ධාවෙන් කර්මය කර්මඵල විශ්වාසයෙන් මහා සංඝරත්නය අරමුණු කරගෙන කිසිම පාලකේ පූර්වාදර්ශයෙන් දන් දෙන්න සමාජයට ගැන්නුවේ නැහැ. ඒගොල්ලෝ කලේ Taman දන් දෙන්නේ අනුන්ගේ දාන ගිහිල්ලා බෙදුවා. එහෙම නැත්නම් කොන්ත්‍රාත් කට්ටිය නැත්නම් ලොකු ධනවත් කට්ටිය සංවිධානය කළා වූ දාන නැත්නම් ඒගොල්ලෝ යොමු කළා වූ දාන ඒගොල්ලන්ගේ දානේ වගේ බෙදුවා මිසක් කවදාක්වත් කර්මය කර්මඵල විශ්වාසයෙන් දන් දුන්නේ ඒ සමාහත්වෝ මේ එකම අපේ රටේ පාලුන රජයකටවත් මහත්වෝ ශක්තිමත් රජයක් කරන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. තේරෙනවද? හැමදාම ජනතාවගේ අප්‍රසාදයට ලක් වෙලා මහා ප්‍රශ්න ගොඩාක් අවුල් වියවුල් ඇති කරලා තමයි කෙනෙක් බලයෙන් පහ වෙලා යන්නේ. සෑම දෙයක්ම මහත්වෝ පාලකයාගේ වර්ණේ සැපේ බලේ දුර්වලතාවයන් මේ වර්ණේ සැපේ බලේ දුර්වලතාවයන් සකස් වෙන කුමක් නිසාද දානේ ආනිසංසයන්ගේ
जनाधिपति मंदिर पालक आट वा जनता वर्णेशमुने महत्यो पालक जनता पूर्वादर्श दुन्ने अनेक निशादा බුදුරජාණන් වහන්සේ මල්ලිකා බිසවත් කොසල් රජතුමාත් වර්ණා කරන්නේ ඔබලා මේ පූජා කළා වූ අසිරිසි දානේ කොතනකවත් වරදක් මම දකින්නේ නැහැ. ඔබලා සත්පුරුෂ කෘතවේදී ධර්මතාවයක්මයි සමාජයට මේ ඉදිරිපත් කළේ. මේ දානේ ආනිසංස දැකලා මේ විචිත්‍ර මේ සුන්දර ලස්සන දානේ දැකලා තව තව මිනිස්සුයෝ තව තව දන් දේවා ඒ තුලින් ජනතාවගේ ආයුෂ වර්ණය සැපේ බලය වැඩේවා කියලා බුදුරජාණන් වහන්සේ ඒ දානේ දා වර්ණනා. එසා බුදුරජාණන් වහන්සේ මහත්වෝ එවන් සුන්දර ප්‍රණීත දානයන් වර්ණනා කළා නම් තේරෙනාද? අද මට ඒක කරන්න එපා කියලා කියන්න බැ. නමුත් ආමිෂ පූජාවට වඩා ප්‍රතිපත්ති පූජාව ශ්‍රේෂ්ඨයි. නමුත් ප්‍රතිපත්තිය තුලත් මහත්වෝ බුදුරජාණන් වහන්සේ කවදාක්වත් ආමිෂය හතරින් කියලා අපිට කියන්නේ නැහැ. ඒ නිසා ආමිෂය තුල ශක්තිමත් වෙලා ලෞකික මාර්ගය තුල ශක්තිමත් වෙද්දී කෙනෙක් ඔය ආමිෂ පූජාවන් කෙරේ තියෙනා වූ කැමැත්තයගේ වැඩි. හැම කෙනාම නිවන් අවබෝධ කරගන්න කැමති නැහැ. කැම කෙනාම සෝවාන් ඵලයට පත් වෙන්න කැමති. සමහරු කැමති සුවසේ දන් දීලා ඊළඟ ජීවිතේ සුවසේ දෙවියෙක් සුවසේ සුන්දර මිනිසෙක් වෙන්න. එතකොට එයාට ඒ අයිතිය තියෙන්න ඕනේ. ඒ අයිතිය අපිට පා කියන්න බැහැත්. එයාට ඒ අයිතිය තියෙන්න ඕනේ. නමුත් මහත්වෝ අපි තේරුම් ගන්න ඕනේ මේ උතුම් ධර්මයන් තේරුම් ගන්න පුළුවන් මේ නියසිලේ තියෙන පස් ප්‍රමාණයට පමණයි. මහ පොළවේ තියෙන පස් ප්‍රමාණයට අසද්දාව තුලයි ඉන්නේ. ඒ නිසා මහත්වෝ ය කොයිසම් සුන්දර විසිතුරු පූජාවක් තිබ්බත් පසසන පිරිසට වඩා විවේචනය කරන පිරිස වැඩි. නමුත් ඒ විවේචනය කරන පිරිස වැඩි කියලා කිසි කෙනෙක් තමන් පූජා කරන්නා වූ දානයන් තමන් පූජා කරන්නා වූ විසිතුරු බුද්ධ පූජාවන් මහත්වෝ නොකර ඉන්න නම් එපා. ඔබ නොකර හිටියොත් ඔබත් අර පිරිසගේ ගොඩටම වැටෙනවා. හරිද? එනිසා මහත්වෝ මම නැවතත් කියනවා කරන පින්කම තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් කරන්න, තෙරුවන් කෙරෙහි ගරුත්වයෙන් කරන්න, කර්මය කර්මඵල විශ්වාසයෙන් කරන්න, ප්‍රණීතව සියතින් සකසා ඒ පින්කම් කරන්න කවුරු බැන්නත් සුවපත් වේවා කියලා හිතා. ඒ වගේම ස්වාමීනි දැන් මේ දිනවල බොහෝ දෙනෙකුට තියෙන ගැටලුවක් තමයි තමන් මෙතෙක් කාලයක් දානේ පූජා කරපු විදිහටම තමන්ට බුද්ධ පූජාව පූජා කරගන්නට පුළුවන් කමක් ලැබිලා නැහැ. සමහර ලාවට ගෙදර දොරේ තියෙන වියදම් අධික ලෙස වැඩි වෙලා තියෙන නිසා බොහෝ දෙනෙක් මුලින්ම බුද්ධ පූජාවේ කොටසෙන් යම් ප්‍රමාණයක් ඉවත් කරලා දන් දෙන්න පුරුදු වෙලා ඉන්නවා. මේකෙන් අපිට සිද්ධ වෙන කුසල සහ අකුසල විපාකයන් පිළිබඳව ඔබ වහන්සේගෙන් මේ මොහොතේදී විමසන්නට කැමතියි. අවසරයි ස්වාමීනි. මහත්මයා මගෙන් අහන්නේ මේ කාලේ ජනතාව තුල තියෙනා වූ ආර්ථික ප්‍රශ්න නිසා ජනතාව බුද්ධ පූජාව පූජා කරන පින්වතුන්ලා සමහරු බුද්ධ පූජාව දැන් තියන්නේ නැහැ. සමහරු ඒක ප්‍රමාණාත්මකව කාලක් අඩු කරනවා. තව කෙනෙක් ඉන්නවා ප්‍රමාණාත්මකව භාගයක් අඩු කරනවා. තව කෙනෙක් ඉන්නවා ප්‍රමාණාත්මක කාලක් අඩු කරනවා. තව කෙනෙක් ඉන්නවා බුද්ධ පූජාව සම්පූර්ණයෙන්ම නතර කළා දාන. ඒකෙන් පැහැදිලි වෙන්නේ මහත්යෝ අපි ක්‍රමානුකූලව තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් පල්ලමට එනවා කියලා. එතකොට අපි බුදුරජාණන් වහන්සේ කියන්නේ අපේ සාස්තුන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ මුල් කරගත්තා වූ ගමනක් අපි යන්නේ. බුදුරජාණන් වහන්සේම බොහෝම පැහැදිලිව අපිට දේශනා කරනවා මහත්යෝ. අර මහා ප්‍රජාපති ගෞතමිය තමන්ගේම අතින් සිවුරක් වියලා ඒ සිවුර පූජා කරගන්න වෙලාවේ බුදුරජාණන් වහන්සේ කියනවා මොකද මේ මහා ප්‍රජාපති ගෞතමීට අවශ්‍ය වුණේ මේ චීවරය බුදුරජාණන් වහන්සේට පූජා කරන්න. බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරනවා ප්‍රජාපතිය මේ චීවරය මහා සංඝයා ආරණු කරගෙන පූජා කරන්න කියලා. නමුත් ප්‍රජාපති ගෞතමී කැමති වෙන්නේ නැහැ. එයා කියනවා භාග්‍යවතුන් වහන්සේ මේ ඇඟිලි තුඩු ඔක්කොම මගේ තුවාල වෙලා ඉඳි කටු ඇන්ලා මං මෙපමණ කාලයක් මගේ අතින් මේ චීවරය වියලා නූල නූල කටල කැටිලා
එකතු කරලා මම මේ චීවරය විව්ව අනේ මේක ඔබ වහන්සේටමයි කියලා බුදුරජාණන් වහන්සේ දෙවෙනි වාරත් ප්‍රතික්ෂේප කරනවා තුන්වෙනි වාරයත් ප්‍රතික්ෂේප කරනවා පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා භාග්‍යවතුන් වහන්සේ මේ මෑණියන්ට අනුකම්පා පිණිස ඔබ වහන්සේ මේ චීවරය පිළිගන්නේ කියලා. මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා ආනන්ද බුදුරජාණන් වහන්සේට පූජා කිරීම නෙමේ මහත්ඵල මහානිසංස ලැබෙන්නේ මහා සංඝරත්නය අරමුණු කරගෙන පූජා කිරීම. මොකද මහා සංඝරත්නය කියන්නේ මහත්ව සමූහයක් තේන්න මහා විශාල සමූහයක්. ඒ නිසා ඒ සංඝයා බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝයා අරමුණු කරගෙන පූජා කරගන්නා වූ දේ මහත්ඵල මහානිසංස ලැබෙන්නේ කියලා. එතකොට මහත්වෝ අනිවාර්යෙන්ම මහා සංඝයා අරමුණු කරගෙන පූජා කරන දේ තමයි මහත්ඵල මහානිසංස. එතෙන්දී බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝයා කියලා අරමුණු කළොත් එහි ආනිසංස පක්ෂය තවත් වැඩි. ඉතින් ඒ නිසා මහත්වෝ අපි එවන් ආනිසංස පක්ෂයක් තියෙන මහා සංඝරත්නය අරමුණු කරගෙන අපිට දන් දෙන්න අවස්ථාව සලසලා දුන්නේ කවුද? ලෞතුරා බුදුරජාණන් වහන්සේ. ලෞතුරා බුදුරජාණන් වහන්සේ සාරා සංඛ කල්ප ලක්ෂ ගාන දසපාරමී ධර්ම මේ උතුම් චතුරාර්ය සත්‍ය මතුකලේ නැත්තම් මහත්වෝ අපි තාමත් මිත්‍යා දෘෂ්ටික භාවයේ තුලයි ජීවත් වෙන්නේ. ඒ නිසා මහත්වෝ ඒ ලෞතුරා බුදුරජාණන් වහන්සේ කියන ඒ උතුම් ශාස්තුන් වහන්සේ කියන ඒ උතුම් අර්ථයේ වටිනාකම අපිට තේරුම් ගන්න ඕනේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඔබට බත් ටිකක් නැත්තම් තේනාද? ඔබට කන්න තියෙන බත් ටික විතරක් නම් ඔබට තියෙන ප්‍රමාණයෙන් ඔබ තේ හැන්දක් බුදුරජාණන් වහන්සේට පූජා කළා කියලා බුදුරජාණන් වහන්සේට කවදාකවත් අගෞරවයක් වෙන්නේ මොකද ඔබට තියෙන දෙයයි ඔබ පූජා කළේ. තේන්න? නමුත් ඔබ පූජා නොකළ හිටියත් අද අපිටත් දාන්නේ නැහැ. තේනද? අපිත් බඩකින් ඉන්නේ නිසා මට පූජා කරන්න දෙයක් නැහැ කිව්වත් කවදාක්වත් ඔබේ තෙරුවන් කෙරේ ශ්‍රද්ධාවට අගෞරවයක් වෙන්නේ නැහැ. නමුත් ඔබ තේරුම් ගන්න ඕනේ බුදුරජාණන් වහන්සේට පූජා කරන්න තරම් බත් හැන්දක් මට අද නැති වුණේ මං සංසාරේ බුදුරජාණන් වහන්සේට පූජා කළා වූ බුද්ධ පූජාවක් විවේචනය කිරීමේ අකුසල් විපාකයේ නිසාමයි කියන කාරණය තමයි ඒක තමයි ශ්‍රේෂ්ඨම බුද්ධ පූජාව බවට පත් වෙන්නේ. තේරුණාද? යමෙකුට අද දවසේ බුද්ධ පූජාව පූජා කරගන්න බත් හැන්දක් ගෙදර නැත්තම් ඒ බත් හැන්ද නැත්තම් ඔබ ගෙදර ළිඳෙන් වීදුරුවකට වතුර එකක් පැන් එකක් පිරිසිදු වරන් බුදුරජාණන් වහන්සේට පූජා කරන්න බුදුරජාණන් වහන්සේට පූජා කරලා ඔබ නුවණින් දකින්න මම මේ සුන්දර මනුස්ස ජීවිතයක් ලැබලා මේසා සැප සම්පත් බහුල ලෝකෙක මේසා ධන කුවේරයන් ජීවත් වෙන ලෝකෙක මේසා සුන්දර දානයන් දෙන ලෝකෙක මට අද දවසේ බුදුරජාණන් වහන්සේට පූජා කරන්න වත් හැන්දක් නැති උනේ මන් සංසාරේ බුදුරජාණන් වහන්සේට පූජා කළා වූ දානයන් විවේචනය කරපු නිසාමයි. මම සංසාරේ බුදුරජාණන් වහන්සේට පූජා කළා වූ දානයක් වළක්වපු නිසාමයි. මන් සංසාරේ බුද්ධ පූජාව කියන අර්ථය විවේචනය කරපු නිසාමයි. ඒ නිසාමයි මට අද බත් හැන්දක් බුදුරජාණන් වහන්සේ උදෙසා පූජා කරන්න බැරි වුණේ කියන ඒ සිතුවිල්ල කර්මය කර්මඵල විශ්වාසයට අදාළ වැටි කරගන්න ඒ ඔබ ජීවිතේ බුදුරජාණන් වහන්සේට පූජා කළා වූ ශ්‍රේෂ්ඨම බුද්ධ පූජාව බවට පත් වෙනවා. ඒකම ස්වාමීනි දැන් බොහෝ අවස්ථාවල අපිට පේන තියෙන දෙයක් තමයි අපේ රටේ දේශපාලනය තුල ගත්තත් රාජතන්ත්‍රයේ තැනක ගත්තත් යම් ආයතනයක ගත්තත් සමහර විට මේ තෘෂ්ණාව කියන කාරණා විශේෂයෙන් තනතුරු අත්හරින්නට තියෙන ලෝභකම සමහර වෙලාවට ඒ තනතුරු ලබා ගැනීම සඳහා තියෙන දැඩි තෘෂ්ණාව ලබාගත් තනතුරෙහි සිටිමින් අන් අය කෙරෙහි අනුකම්පාවක් නැතු අන් අය කෙරෙහි තැකීමක් නොමැතිව කටයුතු කරන අවස්ථාවන් බොහෝ විට දැකලා තියෙනවා. මේ තෘෂ්ණාව නිසාම අපි පහුගිය කාලේ දැකපු දෙයක් තමයි තමන්ගේ තනතුරු අතහරින්නට නොහැකි වීම නිසා අවසානයේ දැඩි පීඩාවන් මැද තනතුරු අතහැර යන්නට සිදුවීම. තෘෂ්ණාව නිසා අපේ සංසාරික ජීවිතය තුලත් අපිට නිවන පමා කරගන්නට සිද්ධ වෙනවා අපේ ස්වාමීන් වහන්සේ. මම කැමති ඒ පිළිබඳවත් අද වැඩසටහනේ අවසන් කොටසෙන් යම් පැහැදිලි කිරීමක් ඔබ වහන්සේගෙන් ලබා ගන්න අවසරයි ස්වාමීනි. මෙහෙමයි මාත්‍ය දැන් කියන්නේ මේ තෘෂ්ණාව නිසා ඇතිවෙන්නා වූ මේ විනාශය. විනාශය කියන්නේ දුක. ඇයි මේ විදිහට මේ තේරුම් නොගන්නේ කියලානේ නේ? රටේ පාලකයන්, රටේ නායකයන්, රටේ නිලධාරීන්, රටේ වගකීම්. ඇයි මේ තව තවත් මෙවැනි විනාශයන් සිද්ධ වෙන්නේ? තව තවත් මේ තෘෂ්ණාව තුළ ශක්තිමත් වෙන්නේ කියලානේ? ඉතින් බුදුරජාණන් වහන්සේ බොහොම පැහැදිලිව කියනවා මහත්වෝ මේ සත්වයා කහවණු වැස්සක් වැස්සත් කවදාක්වත් තෘප්තිමත් වෙන්නේ නැහැ. වැහැලා තියෙන්නේ මොකද්ද? කහවණු වැස්සක්. කහවණු වැස්සක් වැස්සක් සත්‍යය තෘප්තිමත් වෙන්නේ නැහැ. ඒ නිසා මාත්‍යෝ සමාජය තුල ලියලන සමාජය තුල දලුලන සමාජය තුල පදංග වශයෙන් නැගෙන මේ තෘෂ්ණාව ගැන අපි අමුතුවෙන් කතා කරන්න ඕනේ නැහැ. මොකද අපිට සක්සු දක්ෂේ ඒහි පස්සිකව තෘෂ්ණාවේ විනාශය පේනවා. තෘෂ්ණාවේ විනාශය මොකද්ද? දුක.
තමනු දුකට පත් වෙනවා තමන්ගේ පවුලේ සිළු දෙනවම දුකට පත් වෙනවා තමන් වට කරගෙන හිටිය පිරිසත් දුකට පත් වෙනවා රට ජනතාවත් දුකට දුකට හේතුව මොකද්ද තෘෂ්ණාව එතකොට දුකට හේතුව තෘෂ්ණාව නම් දැන් මේ දුක නැති කරන්න නම් මොකද්ද කරන්න තිබ්බේ තමා තුල තෘෂ්ණාව අඩු කර ගන්නවා එතකොට දැන් බුදුරජාණන් වහන්සේ මේ බොහොම සුන්දර පැහැදිලි ධර්මයක් කියලා තියෙනවනේ මහත්තයෝ දුක කියන දේ දැන් පෙන්නවා දුකට හේතුව තෘෂ්ණාව තමා තුලින්මයි ආවේ කියලා පෙන්නවා දුක නැති කරන්න නම් තමා තෘෂ්ණාව නැති කරන්න ඕනේ කියලා පෙන්නවා දුක නැති කිරීමේ මාර්ගය ආරෂ්ඨාංගික මාර්ගයයි කියලා නමුත් මාතෘ ප්‍රශ්නේ තියෙන්නේ මේ උතුම් චතුරාර්ය සත්‍ය කිසිම කෙනෙක් ජීවිතයට එකතු කරගන්නේ නැහැ ඇයි ඒ තෘෂ්ණාව නිසාමයි තෘෂ්ණාව නිසාමයි තෘෂ්ණාව නිසා කියන්නේ කහවණු වැස්සත් වැස්සත් මහත්යෝ මේගොල්ල තෘප්තිමත් වෙන්නේ නැහැ මේ තෘෂ්ණාව කියන කාරණේ දැකලා දුකට හේතුව තෘෂ්ණාව කියලා දැකලා දුක නැති කරන්න නම් තෘෂ්ණාව නැති කරන්න ඕනේ කියලා දැකලා කල යුතුය ගත යුතුය එකම විකල්පය මොකද්ද උතුම් ආරෂ්ඨාංගික මාර්ගය ශක්තිමත් කරගන්න. ඉතින් ඒ නිසා මහත්යෝ කිසිම පාලකෙක් කිසිම නායකයෙක් කොතනකවත් මේ දුක වැඩෙද්දී සමාජය තුල දුක තව තව ශක්තිමත් වෙද්දී තෘෂ්ණාව නිසායි මේක වෙන්නේ කියලා තෘෂ්ණාව අඩු කිරීමේ මාර්ගය වන ආරෂ්ඨාංගික මාර්ගයට යොමුනේ නැහැ. ජනතාවට ආරෂ්ඨාංගික මාර්ගයට යොමු වෙන්න කියලා පූර්වාදර්ශයන් දුන්නේ නැහැ. තනතුරකට කෙනෙක් පත් වුණොත් පත් කරන්නේ තෘෂ්ණාව වැඩිම කෙනා. තෘෂ්ණාව අඩු කෙනෙක් පත් කරන්නේ නැහැ. එතකොට තෘෂ්ණාව වැඩිම කෙනෙක් තනකුතරට පත් කරනකොට පත් කරන මොහොතේම මම නම් දකිනවා තව තව දුක වැඩි වෙනවා කියලා. තව තව දුක වැඩි වෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ මහත්වූ බුදුරජාණන් වහන්සේ ජීවමානව ඉන්නකොට නිරයතුළුව කොසල් රජතුමාට අනුශාසනා කළානේ. එතකොට බිම්බිසාර රජතුමාට අනුශාසනා කළා උදේනි රජතුමාට අනුශාසනා කළා අජාසත් රජතුමාට නිරතුරුව අනුශාසනා කළා ධර්මයෙන් අනුග්‍රහයන් දැක්වා දානයන්ට වැඩියා එයි මහත්තයෝ ඒ අය තුල සම්මා දිට්ඨිය යම් ප්‍රමාණකින් හරි ශක්තිමත් කරන්න මොකද බුදුරජාණන් වහන්සේ එදා දැනගෙන හිටියා අපිත් අද දන්නවා මේ සම්මා සම්බුද්ධ ශාසනයේ ආරක්ෂාවට ශක්තිමත් රජ කෙනෙකුගේ අවශ්‍යභාවය තිබීම අත්‍යවශ්‍යයි මොකද අද වර්තමානයේ රජවරු දුර්වල වෙන්න ප්‍රධානම අභියෝගය බවට පත් වෙන්නේ සම්මා සම්බුද්ධ අද මාත්‍යෝ ශාසනයට ගහන්න තියෙන පැති සියල්ලෙන්ම ගහනවා සංඝයාට සිව්පසේ නැහැ සංඝයාට සිව්පසේ නැත් නිසා සංඝයා වැරදි ආජීවයන්ට පෙළඹෙනවා කුෂිකර්මාන්තයට යනවා සත්පාලෙට යනවා රැකියාවල් වලට යොමු වෙනවා එහෙනම් තව තව ජ්‍යොතිෂය වැරදි විද්‍යාවන් පැත්තට යොමු වෙනවා දේශපාලනේ පැත්තට තව තව යොමු වෙනවා ඒ නිසා බරපතල වූ අභියෝගයකට සංඝ සමාජයේ මුණ දෙනවා ඒ රාජ්‍ය දුර්වලභාවය නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන නිරතුරුවම රටක රජතුමාගේ ශක්තිමත්භාවය සම්මා සම්බුද්ධ ශාසනයේ පැවැත්මට අත්‍යවශ්‍ය කාරණයක් කියලා. එතකොට එතෙන්දී රටේ රජුරුවන්ගේ ශක්තිමත්භාවය උදෙසා තමයි බුදුරජාණන් වහන්සේ රජවරුන්ව සද්ධාව තුල පිහිටන්නේ, කර්මය කර්මඵල විශ්වාසය තුල පිහිටන්නේ, නෙක්ඛම්ම සංකප්පය තුල පිහිටන්නේ, සීලය තුල පිහිටන්නේ, පංචශීලයේ ශක්තිය නිරතුරුවම ජීවිතයට එකතු කරලා දෙන්නේ. ඇයි මහත්වෝ ඒ තුලින් සම්මා සමාධිමත් හිතක් යම් පමනකට ඇති කරගෙන රට සමාජයේ මහත්වෝ සම්මා දිට්ඨියට අදාළව හැසිරීමේ කටයුතු දෙසයි බුදුරජාණන් වහන්සේ එවැනි පූර්වාදර්ශයන් සමාජයට ලබලා දීලා තියෙන්නේ. නමුත් අතීතයේ රජවරුවේ පූර්වාදර්ශයන් පුංචි හෝ ප්‍රමාණයක් ගත්තත් අපි දන්නවා කොසල් රජතුමා අසිතිසි දානේ පූජා කළා තමන්ගේ බිසව තමග අවසානයේ මිය ගියේත් මහත්වෝ අනාථේ කැටියට අම්බලමක එයාගේම පුතා මහසાગරේට වතුරටම ගහගෙන ගිහිලා මිය ගියා. තේන්න ඒ වගේ ඔය එකම රජ කෙනෙක්වත් බිම්බිසාර රජතුමා සෝවාන් ඵලයට පත් වෙලා හිටියේ ඒ නිසා බිම්බිසාර රජතුමා සෝවාන් ඵලයට පත් වුණ දෙවියෙක් කැටියට දිව්‍ය තලයක ඉපදුණාත් ඒ ඉපදුනේත් මාත්‍යෝ අර ශස්ත්‍රීයක සුන්දර දෙවියෙක් කැටියට නෙමෙයි. තේන්න සතරවරන් දෙවියන්ගේ අර යක්ෂ ස්වභාවයේ දෙවියෙක් හැටියට සෝවාන් ඵලයට පත් වෙච්ච. තේන්න ඇයි රජකම තුල ඉද්දිත් මේ අපායගාමි අකුසල් සිදු නොවුණත් එයා තුල කාමරාග පිටියක් තිබ්බා. අන්තපුරිය පරිහරණය කළා. තේන ඒවා නිසා අර සුන්දර ශාස්ත්‍රීයක මහේශාක්‍ය දෙවියෙක් වෙන්න යාට පුළුවන් කමක් ලැබුණේ අර සතරවරන් දෙවියන්ට යටතේ ජීවත් වෙන අර යක්ෂ ස්වභාවයේ දෙවියෙක් බවට මේ සෝවාන් ඵල අවබෝධය ලැබූ දෙවියෙක් බවට පත් වෙන්නයි පුළුවන් වුණේ. ඉතින් ඒ වගේ බලද්දි මහත්වෝ රජතුමා රටේ රාජ්‍ය නායකයින් ඇමතිවරු මන්ත්‍රීවරු නිරේතුරුව මහත්වෝ සද්ධර්මයේ තුල ශක්තිමත් වෙන්න ඕනේ. බෞද්ධයෙක් නෙමෙයි අන්‍ය ආගමික අය වුණත් තමන්ගේ ආගම තුල ශක්තිමත් වෙන්න ඕනෑම ආගමක මහත්වයේ පංචශීලයේ වටිනාකම තියෙනවා. ඒ පංචශීලයේ ශක්තිය ජීවිතයට එකතු කරගනිද්දී අනිවාර්යයෙන්ම අප තුල ඉන්ද්‍රිය සංවරය ඇති වෙනවා. දැන් අපේ රටට මේ විනාශය සිද්ධ වුණේ තනිකරම හොරකම නිසා. පංචශීලයේ එක සිල්පදයක් අමු අමුවේ හැම කෙනාම බිඳලා දැම්මා. එහි විපාකය අනුව හොරකම යම් තැනක සිද්ධ වුණාද, දුස්සීලභාවය යම් තැනක සිද්ධ වුණාද, ජනප්‍රියභාවය හීන වෙනවා, අභියෝගයන්ට මුහුණ දීමේ ශක්තිය හීන වෙනවා,
භවභෝග සම්පත් ආර්ථිකය වැටෙනවා මාත් ඔය විපාක තමයි සමස්ත සමාජයේම මූණ දුන්නේ තේන්න ඒ නිසා තෘෂ්ණාව කියන කාරණේදී ඕනෙම රාජ්‍ය නායකයෙක් තේරුම් ගත යුතුයි අදින් පස්සේ පීමෙන රාජ්‍ය නායකයෙක් වුණත් කරුණා කරලා තනතුරු වලට පත්වනකොට ඇමරිකම් මන්ත්‍රීකම් වලට පත්වෙනකොට මේ පළපුරුද්ද විතරක් බලන්න එපා මෙයා මුල ඉඳන් ඇමති වුණා මන්ත්‍රී වුණා කියන කාරණේ නෙමේ තනතුරු වලට පත් කරදි මහත්වෝ තෘෂ්ණාව අඩු පිණිස පත් කරන්න අපිට තේන්නවා නම් මේ මිනිස්සයා අන්ත තෘෂ්ණාවෙන් පිරිච්ච මිනිස්සෙක් කියලා කරුණා කළා එහෙම කෙනෙක් තනතුරු වලට පත් කරන්න එපා තෘෂ්ණාව වැඩි තැන දුක වැඩි වෙනවා තෘෂ්ණාව වැඩි තැන දුක වැඩි වෙනවා නමුත් මහත්වෝ මේ පවතින ක්‍රමයේ තුල මේ මනාප ක්‍රමයේ කියන මනාප ක්‍රමයේ තුල මහත්වෝ මේ දේශපාලනයට ගොඩ වෙන්නේ මේ සමාජයේ ඉන්න තෘෂ්ණාව වැඩිම පිරිස වැඩිම මුදලක් ඡන්දයට ආයෝජනය කරලා වැඩිම ප්‍රතිභාවයක් ලබන්න බලාපොරොත්තු වෙන පිරිසයි මේකට ඇතුල් ඒ සමාජය එතනින්ම මේ චතුරාර්ය සත්‍ය කියන අර්ථය අපේ දේශපාලනය තුළ විනාශ කළා දාලා තියෙනවා ඒ නිසා මේ වැඩිම මුදලක් වියදම් කරලා වැඩිම මනාපස වෙලා දේශපාලනයට ඇවිල්ලා වැඩිම ප්‍රතිලාභ හොයන මේ ක්‍රමය මේ මනාප ක්‍රමය අහිමි කළා මාත්‍යෝ තෘෂ්ණාව අඩු මිනිස්සෙයින්ට ඒ තනතුරු ලබා දීමේ වැඩසටහනක් එනකම් මාත්‍යෝ මේ කටයුතු වල කිසිම වෙනසක් අපිට දකින්න හම්බ වෙන්නේ නැහැ හෙට රටේ මොන අලුත් තත්වයක් ඇති වුණත් මාත්‍යෝ ඒ තත්වය පංචශීලයේ දුර්වල කරගත්තා වූ තත්වයක් නම් කවදාක්වත් ඒ යහපත් ප්‍රතිඵලයක් නම් බලාපොරොත්තු වෙන්නේ එපා යහපත් ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙන්න එපා අද රටට අවශ්‍ය ව්‍යස්ථාමයේ වෙනසක් නෙමෙයි නායකින්ගේ වෙනසක් නෙමෙයි අද කවුරු නායකයා වුණත් හෙට කවුරු නායකයා වුණත් රටට අවශ්‍ය මාත්‍යෝ පංචශීල් පද පහ සුරකින සමාජයක් පංචශීල් පද පහ සුරකින නායකත්වයක් පංචශීල් පද පහ සුරකින ඇමති මණ්ඩලයක් මන්ත්‍රී මණ්ඩලයක් මේ පංචශීල් පද පහ කියන අර්ථය නැතුව මොන ව්‍යස්ථා සංශෝධනයක් වෙලත් ජනාධිපති ඕනේ ජනාධිපති පාර්ලිමේන්තුවේ අගමැති වෙන්න ඕනේ ජනාධිපති බලතල අඩු වෙන්න ඕනේ මහත්වෝ මේ කිසිම දෙයක් මේ අද සමාජයට අවශ්‍ය මේවා සියල්ලම මහත්වෝ මේ තියෙන ක්‍රමේ තව තව කල්මරමින් අරන් යන්න ඇති කර ගන්නා වූ විනාශයන් පමණයි අද රටට අවශ්‍ය කිසිම ව්‍යස්ථා වෙනසක් නෙමේ අද රටට අවශ්‍ය මහත්වෝ පංචශීලයේ සුරකින නායකත්වයක් පංචශීලයේ සුරකින ඇමති මණ්ඩලයක් මන්ත්‍රී මණ්ඩලයක් ඒ තුලින් ජනතාවට පංචශීලයේ පූර්වාදර්ශයන් දෙන සමාජයක් ඒ වගේමයි මහත්වෝ පංචශීලයෙන් තමන් පූර්වාදර්ශ දුන්නා කියන කාරණයෙන් විතරක් සීලය පරිපූර්ණ වෙන්නේ ඔබලා නායකයන් පංචශීලයේ සුරකින්වා නම් අනිවාර්යයෙන්ම මහත්වෝ මේ රටේ විශේෂ අධිකරණයක් ඇති වෙන්න ඕනේ ඒ විශේෂ අධිකරණය යම් තීන්දුවක් මාස 3ක් ඇතුළත දීලා අදින් පස්සේ කාටවත් හොරකම් කරන්න බැහැ අතීතේ හොරු අල්ලන්න යන්න ඕනේ ඒක කවදාකවත් සිද්ධ වෙන්නේ නැහැ නමුත් අදින් පස්සේ අපි පංචශීලයේ සුරකින සමාජයක් ගොඩනගෙනවා නායකයා පංචශීලය තුළ ශක්තිමත් ඇමති මණ්ඩලයේ පංචශීලය තුළ ශක්තිමත් අදින් පස්සේ මොන වංචාව මොන දූෂණය කවුරු කළත් මේ අධිකරණය තුළ මාස 3ක් ඇතුළත තීන්දුව දෙන වැඩසිටීමක් අනිවාර්යම රටට ඉදිරිපත් කළොත් මෙන්න මහත්වෝ මෙතන තමයි රටේ නැගීම රටේ නැවත ගොඩනැගීම සිද්ධ වෙන්නේ. එහෙම නැතුව පන්සිල් වහලා පන්සිල් අංගලා මොන විසඳුම ගෙනාවත් ඒ විසඳුම නම් මහත්වෝ කවදාකවත් සාර්ථක වෙන විසඳුමක් බවට පත් වෙන්නේ නැහැ. හොඳයි නිසා පින්වතුල්ලා කල්පනා කරන්න මේ මොහොතේ මේ උතුම් ධර්ම යාත්‍රා වැඩසටන සවන් දීලා මේ රැස් කරගත් ආ වූ සෑම ධර්ම දානමේ පිනක්ම පින්වතුල්ලාටත් පින්වතුල්ලාගේ පවුල්වල සිරු දෙනාටත් දැකබලා සතුටු සිනු දෙනාටත් ගම්වාසී රටවාසී සිරු දෙනාටත් ඒ උත්තරීතර මහා නායක ස්වාමින් වහන්සේලා ඇතුළු වන්දනීය මහා සංඝ රත්නයට මේ පින් නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ පිණිසත් මේ ජීවිතයේදීම උතුම් චතුරාර්ය සද්ධර්මය දැකීම අවබෝධයට මේ පින් උත්තම ශක්තියක් වේවා කියලා මෙසිතින් ආශිර්වාද කරනවා ඒ වගේම අපට උපකාරක ධර්මයන් සකස් කර දුන් ඒ පින්වත් සාරද මහත්මයාට ඒ පින්වත් පුබුදු මහත්තයාට ඒ වගේම මේ සිරස ගුවන් විදුලියේ ප්‍රධානී සජිත් රත්නායක මහත්මයා ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලුම පින්වතුන්ට මේ පින් නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධයටම මේ පින් උත්තම ශක්තියක් වේවා කියලා මෙත් සිතින් ආශිර්වාද කරනවා තෙරුවන් සරණයි